හෙලෝ ඉතින් කොහොමද? ඔන්න අද අපි බලන්න යන්නේ 2017 අවුරුද්ද රිලීස් කරපු හොරර් ත්‍රිලර් කැටගරි එකේ තියෙන Get Out කියන සුපිරිම මූවි එක. ඉතින් මේ මූවි එක මයින්ඩ් බ්ලෝවින් ෆිල්ම් එකක්. මම මාර මාසයෙන් බලපු ෆිල්ම් එකක් තමයි මේක. ෆිල්ම් එක පටන් ගද්දි පෙන්වනවා ක්‍රිස් කියන තරුණ පොලිස් නිලධාරියාව. එයා මේ වෙලාවේදී ගෙදර ඉන්නේ. ඉතින් ටික වෙලාවකින් මෙතෙන්ට එනවා ක්‍රිස්ගේ පෙම්වතිය. ඉතින් මේ දෙන්න යාළුවලා තියෙන්නේ ළඟදී. ඊළඟට පෙන්වන්නේ ක්‍රිස් එයාගේ ඇඳුම් බෑග් එක හදා ගන්නවා. එයා යන්න හදන්නේ එයාගේ පෙම්වතිය. ඒ කියන්නේ රෝස්ගේ ගෙදර දවස් දෙකකට. රෝස් තමයි කියලා තියෙන්නේ එයාගේ දෙමව්පියන්ට ක්‍රිස්ව බලන්න ඕනේ කිව්වයි කියලා. ඉතින් රෝස් කියනවා ඔයා කිසිම දෙයකට බය වෙන්න එපා. ඔයා කළු ජාතිකෙක් උනායි කියලා. ගෙදරින් කිසිම අවුලක් වෙන්නේ නැහැයි කියලා. ඉතින් ෆිල්ම් එකේ ඊළඟට පෙන්වන්නේ ක්‍රිස් එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක එයාලගේ දෙමව්පියන්ගේ ගෙදර යනවා. ඉතින් යන අතරමඟදී ක්‍රිස්ගේ යාළුවා කතා කරනවා. යාළුවා වැඩ කරන්නේ පොලිසියේ. මෙයාලගේ වාහනේ පාර දිගේ ඉස්සරහට යද්දි වාහනේට මුවෙක් හැප්පෙනවා. ඉතින් ක්‍රිස් හැප්පුණු සතාව බලන්න ගියාම ඒ සතා මැරිලා. ඔන්න ආයෙම මෙයාලගේ ගමන යනවා. ටික වෙලාවකට පස්සේ නගරයෙන් ඈත් වෙලා ටිකක් පාළු ප්‍රදේශයක තියෙන රෝස්ගේ ගෙදරට මෙයාලට එන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ගෙදරදි මුලින්ම යාලට හම්බෙන්නේ මේ වත්තේ වැඩ කරන උයන් පල්ලව. එයත් කළු ජාතිකෙක්. ඉතින් ඊළඟට පෙන්වනවා රෝස්ගේ අම්මයි තාත්තයි එයාලව ගෙදෙට්ට පිළිගන්නවා. ක්‍රිස් කළු ජාතිකෙක් වුණා කියලා කිසිම අවුලක් වෙන්නේ නැහැ. ඉතින් එයාලා ඒ ගැන කිසිම දෙයක් අහන්නෙත් නැහැ. මෙයාලගේ ඇතුළට ආවහම ඉදිරිපස දොර වහනවා. ඉතින් මේ දිහා වත්තේ වැඩ කරන උයන් පල්ල බලාගෙන ඉන්නවා පෙන්නවා. ගේ ඇතුළෙදි මේ හතර දෙනා කතා කර කර ඉන්නවා. ක්‍රිස් කියනවා එයාලා යාළුවලා තවම මාස හතරයි කියලා. ඉතින් ඊළඟට රෝස්ගේ තාත්තා ක්‍රිස්ව එයාගේ ගේ වටේ පෙන්වන්න එක්කගෙන යනවා. එක තැනකදී තිබුණු ෆොටෝ එකක් පෙන්වලා තාත්තා කියනවා මේ තමයි රෝස්ගේ මල්ලි කියලා. ඉතින් ඔන්න දැන් මේ ගෙදර තවත් කෙනෙක් ඉන්නවා. මේ වෙලාවේදී එයාලා කුස්සියට ආවම කුස්සියේ වැඩ කරන ගෑනු ළමයාව හඳුන්වලා දෙනවා. ඉතින් ක්‍රිස් දැන් ටිකක් පුදුම වෙලා ඉන්නේ. මේ ගෙදර වැඩ කරන හැම කෙනාම කළු ජාතිකයෝ. මේ දෙන්න ගෙදරින් එළියට ඇවිල්ලා වත්තේ ඇවිදිද්දි වත්තේ වැඩ කරන මේ කළු ජාතිකයා ක්‍රිස් දිහා අමුතු විදිහට බලාගෙන ඉන්නවා. ඊළඟ සීන් එකෙන් පෙන්වන්නේ ගෙදර හැමෝම එළියට වෙලා කතා කර කර ඉන්නවා. ඉතින් රෝස්ගේ තාත්තා අහනවා ඔයා සිගරට් බොනවද කියලා. ක්‍රිස් මේ වෙලාවේදී ඔව් කියලා කිව්වහම රෝස්ගේ තාත්තා කියනවා ඔය පුරුද්ද නැති කරගන්න රෝස්ගේ අම්මා උදව් කරයි. එයා මනෝ චිකිත්සකවරියක් කියලා. ඉතින් එයාට පුළුවන් මිනිස්සුන්ව මෝහණය කරලා සමහර නරක ගති අයින් කරන්න කියලා. ඉතින් ඊළඟට මෙයා කියනවා මෙයාගේ පවුලේ නෑදෑයෝ හැමෝම සහභාගී වෙන අවුරුද්දකට සැරයක් කියලා ගෙදර තියෙන පාටි එක හෙට තියෙනවා. ඔයාටත් ක්‍රිස් ඒකට සහභාගී වෙන්න පුළුවන් කියලා. ඔන්න ඊළඟට එතෙන්ට එන රෝස්ගේ මල්ලි. එයා නගරේ ඉඳන් හෙට තියෙන පාටි එකට සහභාගී වෙන්න තමයි ඇවිල්ලා ඉන්නේ. ඉතින් එදා රෑ මේ හැමෝම එකට වාඩි වෙලා කෑම ගන්න ගමන් කතා කරනවා. ඉතින් එදා රෑ රෝස් ක්‍රිස් එක්ක එකම කාමරයක තමා නිදාගන්න ලෑස්ති වෙන්නේ. මහා රෑ ක්‍රිස්ට නිින්ද යන්නේ නැහැ. එයා විනාඩියෙන් විනාඩිය ඇහැරලා කල්පනා කරනවා. එයා ඇඳෙන් නැගිටලා බලද්දි එයාගේ කාමරේ දොර ඇරිලා. ඉතින් ක්‍රිස් සිගරට් එකකුත් අරගෙන ඒක බොන්න ගෙදරින් එළියට යනවා. මෙයා එළියට වෙලා ඉද්දි එක පාරටම ඉස්සරහා ඉඳන් කෙනෙක් දුවගෙන එනවා දකිනවා. මේ දුවගෙන එන්නේ වත්තේ වැඩ කරන සේවකයා. එයා එක පාරටම ක්‍රිස් ළඟින් හැරිලා ආයෙම දුවනවා. ඉතින් ඊළඟට ක්‍රිස් දකිනවා ගෙදර ඉහළ මහල ඉඳන් මේ ගෙදර සේවිකාව බලාගෙන ඉන්නවා. ක්‍රිස් දැන් බය වෙලා ඉන්නේ හොඳටම. එයා ගේ ඇතුළට යද්දි දොර ළඟම තිබුණු කාමරේ ලයිට් දාලා එතන ඉන්න රෝස්ගේ අම්මා ක්‍රිස්ට කතා කරනවා. එයා කියනවා දුම් බොන එක නම් එච්චර හොඳ දෙයක් නෙවෙයි කියලා. එයා ක්‍රිස්ගෙන් අහනවා මම ඔයාගේ පුරුද්ද නතර කරන්නම් කියලා. ඉතින් මේ වෙලාවේදී රෝස්ගේ අම්මා තේ කෝප්පයක් හැඳිගාන ගමන් ඉන්නේ. ක්‍රිස්ට නොදැනෙන්න එයා ක්‍රිස්ව මෝහනය කරනවා. ඉතින් ක්‍රිස්ගෙන් අහනවා ඔයාගේ අම්මා මැරෙද්දි ඔයා කොහෙද හිටියේ කියලා. ක්‍රිස්ට මතක් වෙනවා එයා පොඩි කාලේ වුණ සිදුවීම. ක්‍රිස්ට දැන් එයා ඉන්න පුටුවෙන් හෙලවෙන්නවත් බෑ. ඉතින් ඔන්න හිතුවේ නැති විදිහට ක්‍රිස් දැන් මෝහනය වෙලා ඉන්නේ. ඉතින් එයා දැන් හිර වෙලා ඉන්නේ. හැබැයි ඒ ක්‍රිස්ගේ සිගරට් බොන එක නැති කරන්න නම් නෙවෙයි වෙන හේතුවකට. ඉතින් ෆිල්ම් එකේ ඊළඟ සීන් එකෙන් පෙන්වන්නේ ක්‍රිස් පහුවදා උදේ එක පාටම බය වෙලා ඇඳින් නැගිටිනවා. ක්‍රිස් දකිනවා එයාගේ චාර්ජ් වෙන්න ගහලා තිබ්බ ෆෝන් එකේ චාර්ජරේ කවුරු හරි ගලවලා. ඉතින් ෆිල්ම් එකේ ඊළඟට පෙන්වන්නේ එයාගේ ගෙදර තියෙන පාටි එකට නෑදෑයෝ ගොඩක් වාහන වලින් එනවා. ඉතින් රෝස් ක්‍රිස් එක එළියට ඇවිල්ලා එයාගේ නෑදෑයොන්ට ක්‍රිස්ව අඳුන්වලා දෙනවා. ඉතින් මෙයාලා ක්‍රිස් එක ගොඩක් හොඳට කතා කරනවා පෙන්නවා. ඉතින් මේ නෑයෝ ඔක්කොමලා සුදු ජාතිකයෝ. ක්‍රිස් මේ අය එක්ක ඉන්න කළු ජාතිකයෙක්ව දැකලා එයා එක්ක කතා කරනවා. ඉතින් මේ අනිත් කළු ජාතිකයා ටිකක් කතා කරන්නේ අමුතු විදිහකට. එයා ටිකක් බය වෙලා වගේ අපහැදිලි වචන තමයි කතා කරන්නේ. මේ වෙලාවේදී මේ දෙන්න කතා කරනවා දැකපු අර කළු ජාතිකයාගේ වයිෆ් මෙතෙන්ට ඇවිල්ලා එයාව ඉක්මනටම එක්කගෙන යනවා.
ෆිල්ම් එකේ ඊළඟට පෙන්වන්නේ ක්‍රිස්ගේ ඇතුළට ඇවිල්ලා ආයම කාමරයට යනවා. ඔන්න මේ වෙලාවේදී ක්‍රිස්ගේ චාර්ජර් එකට ගහලා තිබ්බ ෆෝන් එක ආයම චාර්ජරෙන් ගලවලා. ඉතින් දැන් ටිකක් මේතන ක්‍රිස්ට අමුතුයි වගේ. එයා යාළුවට කෝල් කරනවා. එයා කියනවා මේ ගෙදර ඉන්න මිනිස්සු මන් දිහා අමුතු විදිහට තමයි බලන්නේ. ඉතින් මීට කලින් කළු ජාතියෙක්ව දැකලා නැහැ වගේ කියලා. ඒ එක්කම එයා වීරයා මෝහනය කරා කියපු කතාව ඇහුවාම යාළුවා කියනවා පුළුවන් ඉක්මනට මොහෙන් වරෙන් ওই මිනිස්සු කළු ජාතිකයන්ව මෝහනය කරලා ලිංගික වහල්ලු වගේ ගෙදර හිර කරනවත් දන්නේ නැහැ කියලා. ඉතින් මේ වෙලාවේදී ක්‍රිස් නෑ එහෙම දෙයක් නැහැ අවුලක් වෙන එකක් නැති වෙයි කියලා කෝල් එක කට් කරනවා. ක්‍රිස් ගෙදරින් එළියට ආවම රෝස්ගේ තාත්තා නෑදෑයා එක්කලා කතා කරනවා. ඉතින් මේ වෙලාවේදී අර අනිත් කළු ජාතිකයෙක් ඉන්නවා. ක්‍රිස් දකිනවා මේ කෙනා හරි අමුතු විදිහට තමයි කතා කරන්නේ. ඉතින් ක්‍රිස් මේ හැමෝටම හොරෙන් මෙයාගේ ෆොටෝ එකක් ගහගන්න හදනවා. එයා හදන්නේ ඒක යාළුවට යවලා චෙක් කරලා මෙයාගේ විස්තර ටිකක් හොයාගන්න. ඉතින් ෆොටෝ එක ගහද්දි ෆ්ලෑෂර් එකට මේ කළු ජාතිකයා ගල් ගැහෙනවා. එක පාරටම එයාගේ නහයෙන් ලේන්න පටන් ගන්නවා. මේ කෙනා ක්‍රිස් ගාවට ඇවිල්ලා කියනවා ඉක්මනටම මෙහෙන් ඵලයන් කියලා. ඉතින් මේ වෙලාවේදී ක්‍රිස්ටත් කිසිම දෙයක් හිතාගන්න බැරි වෙනවා. ඇත්තටම වෙලා තියෙන්නේ අර කළු ජාතිකයා ඉන්නෙත් මෝහනය වෙලා. ක්‍රිස්ගේ ෆ්ලෑෂර් එකට තමයි එයා යථා තත්ත්වයට ආවම මෙහෙම හැසිරුනේ. ඉතින් අර නෑදෑයෝ ටික කළු ජාතිකයා වරන් එතනින් යනවා. ඊළඟට පෙන්නනවා නෑදෑයෝ ටික ක්‍රිස්ට කතා කරනවා. එයාලා කියනවා අර කෙනාට වලිප්පුව හැදිලා ඉඳ තමයි ඔයාගේ ෆ්ලෑෂර් එකට බාවිලා කෑ ගැහුවේ කියලා. ඉතින් දැන් එයාට ආයෙම හොඳයි කියලාත් කියනවා. ක්‍රිස්ගේ හිත හදන්න ඕන හින්දා රෝසයාව වත්ත පහළට එක්කගෙන ගිහිල්ලා කතා කරනවා පෙන්නනවා. ඉතින් මෙයාලා ගෙදරෙද්දි ටිකක් රැවෙලා නෑදෑ අයත් මේ වෙද්දි යලයි ගෙවල් වලට යනවා. රෝස්ගේ දෙමව්පියන් ක්‍රිස් දිහා අමුතු විදිහට හිනා වෙලා බලාගෙන ඉන්නවා. ඉතින් ක්‍රිස් තාමත් දන්නේ නැහැ එයා හිර වෙන්න හදන්නේ මොන වගේ උගුලකටද කියලා. කාමරයට ආවට පස්සේ එයා අර දවල් කළු ජාතිකයාගේ ගහගත්ත ෆොටෝ එක පොලිසිය ඉන්න යාළුවට යවනවා. ඉතින් ෆොටෝ එක දැක්ක ගමන් යාළුවා ඉක්මනටම ක්‍රිස්ට කෝල් කරනවා. එයා කියනවා ඔය ඉන්නේ ඩ්‍රේ ටික කාලයකට කලින් ආගිය අතක් හොයාගන්න බැරි වුණා. ඒ වගේම එයා ක්‍රිස්ගේ මේ යාළුවා දන්න කෙනෙක් කියලාත් කියනවා. ඉතින් යාළුවා කියනවා ඉක්මනටම ඔහෙන් වරෙන් උඹෝ ඔහේ තියාගෙන මොන වගේ දෙයක් කරන්න හදනවද කියලා දන්නේ නැහැයි කියලා. ඉතින් ක්‍රිස්ටත් මතක් වෙනවා මේ කෙනා හොඳට දැකලා පුරුදුයි කියලා. එයා ඇඳන් ඉන්න ඇඳුම් හින්දා තමයි ක්‍රිස්ට මෙයාව අඳුරගන්න බැරි වුණේ. ඉතින් මේ වෙලාවේදී ක්‍රිස්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් රෝස් කාමරයට එනවා. එයා රෝස්ට කියනවා ඉක්මනටම බඩු අවුරගන්න අපි මෙහෙන් යන්න ඕනේ කියලා. ඉතින් රෝස් එයාගේ බෑග් එක ගේන්නම් කියලා එතනින් යනවා. මේ වෙලාවේදී ක්‍රිස් ඉන්න කාමරේ එක කබඩ් එකක් ඇරිලා තියෙනවා. ක්‍රිස් මේ කබඩ් එකේ තිබුණ බොක්ස් එකක් ඇරලා බැලුවාම ඒකේ ෆොටෝ ඇල්බම් එකක් තමයි තියෙන්නේ. ක්‍රිස් ඒක බලනවා. මේ ඇල්බම් එකේ ෆොටෝ වල ඉන්නේ රෝස් එක්ක කලින් යාළු වෙලා හිටපු අය. ඉතින් මේ අය තමයි මේ ගෙදර සේවකයෝ වගේ දැන් මෝහනය කරලා වැඩ ගන්නෙ. ඉතින් ගෙදර සේවිකාව පවා රෝස් එක්ක යාළු වෙලා හිටපු කෙනෙක්. ක්‍රිස් දැන් දන්නවා මේ ගෙදර මිනිස්සු හදන්නේ එයාවත් මේ විදිහටම ගෙදර තියාගන්න කියලා. ඉතින් මේ වෙලාවේදී රෝස් මොනවද දන්නේ නැති විදිහට මෙතෙන්ට එනවා. එයා ක්‍රිස්ව එක්කලා යන්න බෑග් එකත් ලෑස්ති කරගෙන ඇවිල්ලා. ඉතින් එයාට කාර් එකේ යතුරු අමතකුණා කියලා ඒවා බෑග් එකේ තියෙනවද කියලා හොයනවා. ක්‍රිස් කියනවා යතුරු එළියට ගිහිල්ලා හොයාගමු කියලා. ඉතින් එයාලා පඩි පෙළ බැහැගෙන එළියට යද්දි ගෙදර දොර වහලා රෝස්ගේ මල්ලි පොල්ලකුත් කරකෝ කරකෝ තමයි ඉන්නේ. මේ වෙලාවේදී රෝස්ගේ දෙමව්පියොත් මෙතෙන්ට වෙලා ක්‍රිස්ට යන්න දෙන්නේ නැතුව බලාගෙන ඉන්නවා. ඉතින් රෝස් තාමත් බෑග් එකේ යතුරු හොයනවා. ඔන්න මේ වෙලාවේදී රෝස් කාර් එකේ යතුරු අරන් කියනවා මට ඔයාව මෙහෙන් යන්න දෙන්න විදිහක් නැහැයි කියලා. ඉතින් රෝසුත් මෙයාලට එකතුයි කියලා ක්‍රිස් ඒ වෙලාවේ තමයි දැනගන්නේ. ක්‍රිස් ටිකක් බය වෙලා වගේ බලාගෙන ඉන්නවා මොකද කරන්න කියලා. ඉතින් එයා රෝස්ගේ මල්ලි එක්ක ෆයිට් කරලා ගෙදරින් පැනගන්න ට්‍රයි එකක් දෙන්න හදනකොටම රෝස්ගේ අම්මා එයාගේ තේ කෝප්පෙට තට්ටුවක් දානවා. ඉතින් මේ වෙලාවේදී ක්‍රිස් දරදඩු වෙලා වගේ බිමට සිහිය නැතුව වැටෙනවා. ක්‍රිස්ට එකපාරට මෙහෙම වුණේ කලින් දවසේ රෑ රෝස්ගේ අම්මා මෙයාව මෝහනය කරලා තිබ්බ හින්දා. ඉතින් ක්‍රිස්ට දැයෙනවා එයාව පහළට කඩාගෙන වැටෙනවා කියලා. ෆිල්ම් එකේ ඊළඟට පෙන්වන්නේ ක්‍රිස්ගේ යාළුවව. එයා දිගින් දිගටම ක්‍රිස්ට කෝල් කරන්න හැදුවත් ෆෝන් එක වැඩ කරන්නේ නැහැ. ඉතින් ක්‍රිස්ට සිහිය නැති වෙලා එයා ආයෙම නැගිටින්නේ කාමරයක් ඇතුලේ. එයාව පුටුවකට තියලා අත් කකුල් බැඳලායි තියෙන්නේ. ඉතින් එයා දඟලනවා. එයාගේ ඉස්සරහින් තියෙන ටීවී එක පර්ණ දර්ශන වගේක් පෙන්වනවා. ඉතින් ටීවී එකේ ඉන්නේ රෝස්ගේ සීයා. එයා කියනවා ක්‍රිස් ඔයාට මගෙන් ඕනම් ප්‍රශ්නයක් අහන්න පුළුවන් කියලා. ඉතින් ඒ කෙනා කියනවා අපි ඔයාව යොදාගන්නේ සැත්කමකට. ක්‍රිස්ගේ මොළයෙන් කොටසක් මේ කෙනාට සම්බන්ධ කරන්න අවශ්‍යයි කියලා එයා කියනවා. ක්‍රිස් මේ වෙලාවේ ඉන්නේ හොඳටම බය වෙලා. එයා ඉඳගෙන ඉන්න පුටුවේ රෙද්ද ටික ටික පහුරු ගන්නවා පෙන්නවා. ඉතින් ඊළඟට එයා මේ සීට් එකේ තියෙන පුළුන් දිහා බලාගෙන ඉන්නවා.
ක්‍රිස් මෙතනින් පැනගන්න මොලේ තියෙන වැඩක් කරන්නයි හදන්නේ. ඉතින් ඊළඟ සීන් එකෙන් පෙන්නනවා රෝස්ගේ තාත්තා සැත්කමට සූදානම් වෙනවා. සැත්කමට ක්‍රිස්ව එක්කගෙන යන්න රෝස්ගේ මල්ලි මේ රූම් එකට එනවා. ඉතින් මේ වෙලාවේදී ක්‍රිස් නිින්ද ගිහින් වගේ තමයි ඉන්නේ. එයා මේ වෙලාවේදී පුටුවේ තිබ්බ පුළුන් අරන් කන් දෙකට ඇබ දෙකක් වගේ ගහගෙනයි ඉන්නේ. නැත්නම් ආයෙම රෝස්ගේ අම්මා තේ කෝප්පෙට තට්ටු කළොත් මෙයාට සිහිය නැතුව වැටෙන හින්දා. ඉතින් රෝස්ගේ මල්ලි රෝද පුටුවක් අරගෙන ඇවිල්ලා ක්‍රිස්ගේ අත් කකුල් බැඳලා තියෙන පටි වලින් එයාව ලෙහෙනවා. මේ වෙලාවේදී ක්‍රිස් නැගිටලා එයා ළඟ තිබ්බ රබර් බෝලයක් අරගෙන රෝස්ගේ මල්ලිට සිහිය නැති වෙනකන් ගහනවා. ඊළඟට එයා බිත්ති ඉල්ලලා තිබ්බ මුවන් තට්ටුවක් අරගෙන ගිහිල්ලා එහා පැත්තේ කාමරේ හිටපු රෝස්ගේ තාත්තට එකෙන් අයිනවා. ඉතින් ක්‍රිස් ඊළඟට ගෙදරින් පිට වෙන්න දොරක් හොය හොය ඇවිදිද්දි රෝස්ගේ අම්මා මෙතෙන්ට එනවා. රෝස්ගේ අම්මා එයා ළඟ තිබ්බ පිහියක් අරන් ක්‍රිස්ට අයින්න හැදුවත් ක්‍රිස්ට පුළුවන් වෙනවා ඒ පිහියෙන්ම රෝස්ගේ අම්මට අයින්න. මේ වෙලාවේ රෝස්ගේ මල්ලි නැගිටලා ඇවිල්ලා ක්‍රිස් එක්ක ගහ ගන්නවා පෙන්නනවා. ඉතින් ක්‍රිස් මේ වෙලාවේ රෝස්ගේ අම්මට එනෝ පිහියෙන්ම මෙයාගේ කකුල්ට ඇනලා එළිය තිබ්බ කාර් එකට නැගලා යන්න හදන්නේ. ඒත් එයාගේ කාර් එකට අර ගෙදර සේවිකාව හැප්පෙනවා. ක්‍රිස් මේ සේවිකාවත් දාගෙන යද්දි ගේ ඇතුළේ ඉඳපු රෝස් කාර් එකට වෙඩි තියන්න හදනවා. ඉතින් මේ වෙලාවේ අර කාර් එකේ සිහිය නැතුව හිටපු සේවිකාව නැගිටලා කාර් එකේ දඟලන්න හදනවා. ඉතින් කාර් එක ඉස්සරහා තිබ්බ ගහක හැප්පෙනවා. මෙයා කාර් එකෙන් බැහැලා ඉස්සරහට දුවගෙන යද්දි රෝස් රයිෆල් එකක් අරගෙන ක්‍රිස්ට වෙඩි තියන්න හදනවා. රෝස්ගේ ගෙදර මෝහනේ වෙලා ඉන්න සේවකයා දුවගෙන ඇවිල්ලා ක්‍රිස්ව අල්ලගෙන එයාගේ බෙල්ල මිරිකන්න හදනවා. මේ වෙලාවේදී ක්‍රිස් එයාගේ ෆෝන් එකේ ෆ්ලෑෂර් එක ගැහුවාම මේ කෙනාගේ මෝහනේ වෙලා තියෙන ගති ඇරෙනවා. ඉතින් රෝස් එයාගේ වෙපන් එක දෙනවා ක්‍රිස්ව මරන්න. මේ කෙනා ඒ වුණාට එයාට උන හැම සිද්ධියක්ම මතක් වුණ හින්දා රෝස්ට වෙඩි තියනවා. ඉතින් ඊළඟට හිතුවේ නැති විදිහට එයාත් වෙඩි තියාගෙන මැරෙනවා. ෆිල්ම් එකේ අවසානයේට පෙන්නනවා ක්‍රිස් රෝස් ගාවට ඇවිල්ලා එයාගේ බෙල්ල මිරිකන්න හදනවා. එයා තමයි මේ විදියට කොල්ලෝ කෙල්ලන්ව රවට්ටලා ගෙදෙට්ට එකගෙන ඇවිල්ලා එයාලගේ අවයව අයින් කරලා පවුලයට සත්කම් වලින් බද්ධ කරන්න හදන්නේ. ඉතින් ඊළඟට ක්‍රිස්ගේ යාළුවා වාහනයකින් මෙතෙන්ට එනවා. එයාලා මෙතනින් පැනගන්න හදන්නේ. ඉතින් ඔන්න ඔහොම තමයි මේ හොර ට්‍රිලර් ෆිල්ම් එක ඉවර වෙන්නේ. මේ ෆිල්ම් එකේ IMDb රේට් එක 7.7.